ළමයිඩටී දෙවනි අධියරය උසස් මූල්ල ගිනුම් කරය සහ පිරිවාය කරන කියන විශය කොටස ටතේ අදපි තවත් වැදගත්ම කොටසක් සම්බන්ධයෙන් සාකච්චා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධන වශයෙන් ගත්ත හම අපි දැන් වාලගගේ විෂය නිර්දේශය තුළ ඇතුළත් මූලික කොටස් ටික සාකච්ා කර අවසා අනයි දැන් මෙතනින් පස්සේ අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ ඔයාගේ විෂය ර්ුදේශය තුළ තියෙන ඉතාමත්ම වැදගත් කොටසක්. විශේෂම මේ කොටස තියෙන ප්‍රධානම වැදගත්කම තමයි ළමයි මේ කොටස ඔයාගේ විභාගය තුළදී වැඩිම බර්තබීමක් තියෙන විශෂය කොටසක්. සාපේක්ෂවගත්තාම විභාගගේ තුළ ලකුණු විසි පහක වගේ නිශ්චිතවම ලකුණු ප්‍රමාණයකට යන්ඩ යාට අවකාශයේ සලස්සන විශෂය කොටසත් තමයි අද අපි සාකච්ඡා කලී මආරම්භ කරන්නේ. මෙතනති අපි සුපුරුදු පරිදි අපේ ප්‍රවේශය ලබාගන්නවා යාලට පිලු සාචාක ද ස්ටඩ ෙක් බේක කරලා ඩලට අතන වා වෙන වෙනි ගුත් කරල තියන එතකන ස්ටඩ ටක්ට එක බේස් කලතම අපිතන දිත් මේ සාකච්චාව ගෙනියන්නේ දැනට මත්වායාල දන්න ඇති දැන් අපි පලවෙනි පාඩමට අවශ්‍ය කරන විෂය කරුණු ආවරණය කරට පස්සේ ඊළඟට තියෙන කොටස තමයි දෙවනි පාඩම ඒ තමයි සමාගම් ගිනුම් කරනේ සමාගම් ගෙනුම් කරනේ. ඔයාලා ඩබල්ටි පලවිනිිය දියරේද මේ වෙනකොටත් අධ්‍යයනය කරලා තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයක කොහොමද මූල්්‍ය ප්‍රකාශන සකස් කරන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ එක පුද්ගලයෙක් විසින් ප්‍රාග්ධනයෝදවල තමන් විසින්ම ලාබාලාබවිඳදරා ගැනීමේ අරමුණින් යුක්තෝ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක්. එතකොට දැන් තනිපුද්ගල ව්‍යාපායකදි ගොඩක්වෙලාවට තනි පුද්ගලයක් ඉන්න නිසා ඔහුගේ පුද්ගලික මට්ටමින් තොරතුළු ැන ගැනීමේ අවශ්‍යතා සඳහා තමයි බොහෝ විට පුදගල ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සලකා බල නොකට මුූල්්‍ය ප්‍රකාශන පිළිල කිරීම සිද්ධ වෙන්නේ හැබැයි අපි ප්‍රධාන වශයෙන් සලකා බල නොකොට සමාගමක් සමාගමකති කොටස් සිමියෝ ගණනාවක් ඉන්නවා. ඊටබස්සේ සමාගමක නීතිමය තත්ත්වය නීති මේ වපසරිය සලකා බල නොකොට ප්‍රධාන වශයෙන්ම තනිපුද්ගල ව්‍යාපාරයකට වඩා වැඩි නීති මේ බලපෑමක් වැඩ නීති මේ තත්ත්ව එකට සමාගමක මුූලද දෙන්න සිද්ධ ව. කරලාම ද සමාගමක් ගත්තහම තනිපුද්ගල ව්‍යාපාරයක් එක්ක සසන්ධය කර බලනකොට සමාගමක තිය නීතිමේ තත්ව වැඩි ීති මේ බලපෑම වැඩි තනි පුද්ගල ව්‍යපාර වලට බලපාන නති සමාගම් පනත වගේ නීති බලපානො සමාගම රෙජිස්ට්‍රාර්වරය දැඩි පාලනයක් සමාගම් සම්බන්ධයෙන් සිද්ධ කරනවා ඉන්න මේ කාරණ නිසා සමාගමක් සම්බන්ධයෙන් තියෙන නීතිමේ තත්ත්වෙන් වැඩි මූල ප්‍රකාශන පිළියල කිරීමේද සමාගමක් සම්බන්ධය මූල ප්‍රකාශන පිළිියලකරදි දැඩිීමේ නීති මේේ රාුවක්තිය ගිනම් කරන ප්‍රමිතතියෙනවා මෙන්න මේක නිසා සමාගම් ගිනුම් කරණය කැන ටිකක් තනි පුද්ගල ව්‍යාපාරටඩ ඇඩවන්ස් ටොපික් එක. ඒක නිසා අපිට සමාගම් ගිනම් කරණය අධ්‍යයනය කියන එක වැදගත්වෙනවා මං කලින්කිව්වා වගේ වලගේ විශෂ නිර්දේශයේ දෘෂ්ටිකෝණයෙන් බලද්ධ. විෂ නිර්දේශයේ දෘෂ්ටිකෝනයෙන් බල බලනොකොටත් සමාගම් ගිනුම් කරණය කියන කාරණාව ප්‍රධාන වශයෙන්ම, ඩිම ලකුණු ප්‍රමාණයකට දායක වෙන විෂය කොටසක් එක නිසා මේක හොඳට අවබෝධ කරගන්න ඉතාම වැදගත් වෙනවා හො ඒයට තැබි සමාගම් ගිනුම් කර සමාගම් ගිනුම් කරන යටතේ ප්‍රධාන කාරණ කීපයක් යාලත් එක්ක සාකච්ඡා කරනවා. එකක් තමයි සමාගම් හැඳින්වීම සමාගම් හැඳින්වීම අනිත්කාරණාව තමයි සමාගමක මූල්්‍ය සම්පාදන මාර්ග සමාගමක මූල්ල සම්පාදන මාර්ග ඉට අතිරේකව කොටස්නි ුත් කිරීම කොටස්නිකුත් කිරීම ප්‍රසාද කොටස්නිකුතුව ප්‍රසාධ නිුතුව සහ හිමිකම් නිකුතුව ගිනුම් කරනය. හිමිකම් නිකුතුව ගිනුම් කරනය. සමාගම කොටස් නිකුත් කරන්න කොහොමද ඒගේ තවස සංකාල් පැත්තින ප්‍රසාද කොටස් නිකුත් කිරීම කියලා මේ ප්‍රසාද කොටස් නිකු කිීමදැි කොහොමද ිනු කරන කරන්න. ම කතුවක් කිය සංකල් පැත්ති න හිමකම් නිකුතුුවක් ද කොමද ගිනම් කරනය කරන න්න මේ කාරණ නාටි අපි එක එක සාකච්ඡා කරන්න ඕනේ ඉට අතිරේකව කොටස් නිදහස් කිරීම කොටස් නිදහස් කිරීම නයකර නිදහස් කිරීම නයර නිදහස් කිරීම මෙන්න මේ කතා කරන මාත්‍ර ටිකත් අ අපි කොඩ්ඩ බලන් ඕෝන සමාගමක කොටස් නිදහස් කිරීම කියන්නේ මොකක්ද නයිකර නිදහස් කිරීම කියන්නේ මොකක්ද මෙන්න මේ කාරණනාටිකත් අපි සලකා බලන් ඕෝනෙ. ඉට අතිරේකව අවසා වශයෙන් වඩාක්ම වැදගත් කොටස තමයි සමාගමක මූල ප්‍රකාශන පිළියල කිරීම. විභාගෙද හන ප්‍රශ්නය සමාගමක මූල්ල ප්‍රකාශන පිළියල කිරීම සමාගමක මල්ල ප්‍රකාශන පිළියල කිරීම මෙන්න එකක තමයි විාගෙී. යාගේ ප්‍රශ්රන කොටස ප්‍රධා වශයෙන් කොටස් ටි අශ්‍යවය කොටස අවසාන කොට සාරණය කරගන්න. අපි සමගම් ගිනම් කරනයටතේ ප්‍රධානශය මේ කාරණාටික තමයි යාලත් එක් සාචා කරන්න බලාපොත්තිය ලමයි. එතකොට දැමතන දිළමයි සාමාන ගත්තහම යාගේ ස්ටඩි පැක්ේ ඩබල්ලට එකේ විසි නිකුත් කර යෙන මාගම් හැදින්වීම සමාගමක මල්ල සම්පාධන මාර්ග මේ කාරණ සම්බන්ධයෙන් තික් වැඩිපුර විස්තර තියෙනවා හොඳවාගේ දැනුම සඳ ඉතාමත් වැදගත්තේ ඩිපුරතිය විස්තරක. අපිට කාලය කියන සීමන්කාරි සාධකයක් එක්ක මම හැම වචනයක් පාසාම ඇත් එක් කියවන්නේ නෑ ඔයාට විභාගයට වැදගත්වෙන ප්‍රධානතම කාරණනාටික තමයිමං මෙතන දිවත් එක් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳයි. එතකොට සමාගම් ගිනුම් කරනය කියන කොටස හොඳටම තේරුම් ගන්න විවාාහග ඉතාම වැද අපි පස්පේප ඩිස්කස්කරදි බලමු ලකුණු විසිපහක ලකුණු ප්‍රමාණයයක් වට ලබා දෙෙන විෂය කොටසක් තමයි. සමාගම් ිෙනම් කරන එක නිසාම නවත නැතකිෙන මේ කොටස සම්බන්ධයෙන් ඔයා පූර්ණ අවධානයක් ලබා දෙන්න ඕනේ ඒත් එක්කම හොඳ අවබෝධයක් ලබාගන්න ඕනේ විභාගෙදි ලැබෙන ඕන ආකාරය ප්‍රශ්නයකට පිළිතුරු සපයලා ඉතාමත් පහසුවෙන් මේ ලකුණු විසි පහ ලබාගන්න මට්ටමට ඔයා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න ඕනේ හොඳයි එතකට අපි එහෙනම් සමාගම් ගිනුම් කරන යටත අපේ සාකච්ඡාව තුළ පළවෙනි කොටසට අවතයරණ වෙමු ඒ තමයි සමාගම් හැඳින්වීම. සමාගමක් කියන්නේ මොකක්ද ඇයි මේ සමාගම අපට වැදගත්වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණනා ටි අපි පොඩ්ඩ දළ වශයෙන් සාකචා කරනමු මං විශවාස කරන යාලට මේ ගැ දැනටම අවබෝධයක් ඇති විශේශෂ අනෙකුත් මීට පෙර පැවති ඇතැ විශයන් වල්ද මේ රණා ඉගගෙන ඇති සමාගමක් කියන්නේ මොකක්ද මෙට මේ කාරණ සම්බන්ධය අපි පොඩි අවධානයක් දෙමුලම මේ එච්චර වැදගත්තවෙන්නේ අප ගෙනුම් කරන කාරණ සඳහා හොඳයි. අපි සර්ලෝ හිවත් මයි සමාගමක් යනු දෙදා සතේ අංක හත දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලාද ඒකකයා සමාගම සඳහා අදාළ වෙන ශ්‍රී ලංකාව තුළ පවතින නීතිය තමයි දෙදාා සතේ අංක හත දරන සමාගම් පනත මෙ මේක තමයි සමාගම් සම්බන්ධය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීතිය කට සමාගමක් සම්බන්ධ සියලූම කාරයන් ගිෙනුම් කරනය විතරක්න මේ සමාගමකට අදාළ වෙන සියලූම කාර්යන් නි්‍යාමණය කිරීමේ වගකීම දරණ නීතිමය ප්‍රතිපාධනය තමයි දෙද සතය අංකාථ ධර්න සමාගම් පනත මේ පනත යටතේ සමාගමක් සම්බන්ධයෙන් විවිධ කාරණ ඉදිරිපත් කරනවලළමයි ස මාගමක නිර්වාචනය ඊට පස්ස සමාගමක ඉන්න පුළුව කොටස් සිමියෝ සංඛ්‍යාව මෙන්න මේ කාරණාටික අපි ඒ හැම නීති මේ කාරණාවක් කිින්න්න එක විතර කරගන්ඩය න්නේ මොකද මෙතනද ප්‍රධාන වශයෙන් අවධානයමු කරන්නවාගේ විභාගේයේදී ප්‍රශ්න කරන සමාගම් ගිනුම් කරණය කියන කොට සට අදාල වී හැකි කාරණ මාධ එක්කම අවශයන නොටවා සටහන් කරගමු. ප්‍රධාන වශයෙන් ලමයි සමාගමක පවතින ලක්ෂණ අපි පොඩ්ඩක් විස්තර කරලා බැලුව අපිට ලක්ෂණ කීපයක් දකින්න පුළුවන්. ප්‍රධානම කාරණාව තමයි සමාගමකට නීතිමය පුද්ගලභාවයක් පවතිනවා. නීතිමය පුද්ගලභාවය. කතමයි ස මාගමකති ඉතා වැදගත් ලක්‍ෂණයක් වා ඉගරගෙන ඇති තනි පුද්ගලි ්‍යපාරයක් සලකා බලන්නොකොට තනි පුද්ගල ව්‍යාපාරයකට නීතිමය පුද්ගල භාවයක් යිතික පුද්ලභාාවයක් හිමුවෙන් නෙනෑ යිතික පුද්ගලභාවය කියන සංකල්පය හරහා අපි අදහස් කරන්නේකිසියම් ව්‍යාපාරඒකකයක් එහි හිමිකරුවන්ගේ වෙන්න්නු වන්නමම ඒකයක් වශය නීඉදිරිය පිළිගන්නුවාද නැද්ද කියන. දැන් තනි පුද්ගල ව්‍යපාරයක් සලකා බලනොකොට තනි පුද්ගල ව්‍යාපාරයක් එහි හිමිකරුත් පුද්ගලය දෙන්නෙක් විදියට නීතිමය පැවැත්මක් සහිත පුද්ගලයන් දෙදනෙක් වශයෙන් නීතියේ දිරිේ සලකා බලන්නේ නෑ ඇබැ සමාගමක් සම්බන්ධයෙන් ගත්තහම ලමයි සමාගමක අපික මුදාහන ැකිදට සමාගම යෙන ABC කියලා සමාගම හිමිකරුවන්ට අපිගෙන කොටස් සිමියෝ අපි තු සමාගම එක කොටස් සිමියෙක්ඒ තව කොටස් මියෙක් B තව කොටස් සිමියෙක් C සමාගම සම්බන්ධෙන් යම් නීතිමේ ක්‍රාමාර්ගයක් ගන්නකොට මේ නති මේ ක්‍රිය මාර්ග ෙම ඇතන් අඩු පැවරීම සිද්ධ වෙන්නේ රිජියෝම මේ ABC කියන සමාගමට ඒට හෝ ට හෝ සී පුද්ගලිකව නෙමේ මේක සමාගම් සම්බන්ධයෙන් අපි සලකා බලු ලබන ඉතාමත් වැදගත් ලක්ෂණයක්. ඉට අතිරඒකව බලද්ධ ලමයි සමාගමක සීමිත වගකීම කියන කාරණාවත් ඉතා වැදගත්වෙනවා සීමමිත වගකීම මොකද සීමිත වගකීම කියින් අදහස් වෙන්නේ තනි පුද්ගල ව්‍යපාරයක දැි කියන කාරණාවක් තමයිලම අසීමිත වගකීමක් තියෙනවා. හිමිකරු අදාළ ව්‍යාපාරයේ වගකීම්පයවීම සහ තමන්ගේ පුද්ගලික දේපළ හෝ කැපකිරීමට බැඳල ඉන්නවා තනි පුද්ගල ව්‍යපාරයක. හැබේ සමාගමක් සම්බන්ධයෙන් සලකා බලනොකොට සමාග සඳහා පවතින සමාගම පවතින නය වන්න පුළුවන් අනෙකුත් වගකීමට පුලුවන් මේ වගකීම් බේරුම් කරණය සමාගමයේ හිමිකරුවෝ. ැදිිලයින්නේ දැන් උදාහ මැකදරගත්තවොත් ABC මේ උදාහරය බැඳලන්න ඔවුන් සමාගමට ආයෝජනය කරපු හෝ ආයෝජනය කිරීමට එකඟ වූ මුදලට විතරයි. යම් අවස්ථාව සමාගම තුළ පවතින අරමුදල් ප්‍රමාණුවත් නැතිනම්. මේ එක්ෙක් පුද්ගලයාගේ සමාගතුල පවතින අරමුදල් ප්‍රමාණුවත් නැත්තම් සමාගමයේ නය පියවන්ඩ හැබ එතනදි ABC. කියෙන පුද්ගලයෝ පුද්ගලිකව තමන්ගේ වත්කම් දායක කිරීමේ අවශ්‍යාවක් නෑ මොකද මේේ. සීමමිත වගකීම කියන සංකල්පය නිසා. අනිත් තව වැදගත් කාරණාවක් තමයි ළමයි අපි සමාගම් සම්බන්ධය හඳුනගන්න අකණ්ඩ පැවැත්ම. අකණ්ඩ පැවැත්ම. අපි තනිපුද්ගල ව්‍යාපාර වලදි හඳුනගන්නවා. තනිපුද්ගල ව්‍යපාරයකට අකණ්ඩ පැවැත්මක් නෑ කියලා. මොකද මේ ව්‍යාපාරයක් හිමිකරුත් කියන දෙන්නා. එකනකට වෙනස් පාර්ශවයන් දෙක් නෙමේ තනි පුදග ව්‍යාපරයක එක පර්ශ්යක්කි දෙට තමයි නතිය ඇසින් දකින්නේ. එතකට ඒම අවස්ථර්ග ්‍යාරය හිමිකරුගේ බුන්වත් බාරය හිමිකරු මියයාම වන්න මේ වගේ කාරනාා නිසා අපි උපකල්පනය ක නො මේ ව්‍යාපාය ඇවර් කරනයකට ලක් නොමේ ව්‍යාපාරය වසාදමීමකට ලක්වෙනවා කියලා. හැබයි සමාගමක් සම්බන්ධයෙන් සලකා බලනකොට හිමිකරුවන්ගේ අභාවය හෝ වෙනත් කාරණාවක් ව්‍යාපාරය පැවැත්මකරහහි බලපානෙ නෑ කියලා. හදුනා ගන්නවා උදහක් ැතිදිට ABC සමාගම හිමිකරුව තුන්දන කින්නවා ABCBC එ හදිස්සේ හරි අපිතම මිය යනවා කියලා C මියගියා කියලා ABC සමාගමේ පැවැත්ම කෙරෙහි එක බලපෑමක් ඇති කරන්න නෑ ඉට අතිරයකවලමයි සමාගම්වල ඉන්න හිමිකරුවන්ට අපි කියවවා ලස්සන නම කොටස් හිමියන් ෂයා හෝල්ඩස්ලාොටස් හිමියන්